ආයුබෝවන් මේ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ රොට්‍රැක් සමාජයේ සම්වන්ස් ඩොටර් ව්‍යාපෘතියෙන් ඔබට දිලින කරන Let Them Have Power පොඩ්කාස්ට් මාලාවයි කාන්තාවන් විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ බලගැන්වීම හා දිරිගැන්වීම මෙම පොඩ්කාස්ට් මාලාවේ අරමුණයි ඉතින් අද අප සමග කතා බහට එකතු වන්නේ ටිකක් වෙනස් විදිහක කාන්තා චරිතයක් අපි කවුරුත් දන්නවා පළතුරු ලෝවේ රජු දූරියන් පළතුරු ගැන ඉතින් ඇය විසින් මේ දූරියන් පළතුරු ආශ්‍රිත විවිධ නිෂ්පාදන රසක් දැනටමත් වෙළඳපොළට හඳුන්වා දී අවසන් ඔව් අද අපත් සමග කතා බහට එක්වන්නේ දූරියන් සිලාහී නිර්මාතෘ හිමාලි සුරවීර මෙනවියයි Let them have power අපගේ පොඩ්කාස්ට් මාලාවට අප ඔබතුමියව සාදරයෙන් පිළිගන් ලබනවා ඉතින් අපි මුලින්ම කැමති දැනගන්න කවුද මේ හිමාලි සුරවීර හිමාලි සුරවීර කියන්නේ අතර ඔගලන් වගේම උපාධි පාඨමාලාවක් හදාරලා එතනින් පස්සේ උපාධි පාඨමාලාවේදී මම හදාරපු මගේ කියන්නේ ප්‍රොජෙක්ට් එක බිස්නස් එකක් විදිහට දැනට පවත්වාගෙන යන ව්‍යවසායිකාවක් ඔබතුමිය ආහාර ශාස්ත්‍රය පිළිබඳ හැදෑරීමට යොමු වූයේ කෙසේද හා ඒ ආගමන ගැන මතක් කළොත් ඒක නම් ඇත්තටම පුතා හරීම හම්බයක් ඒකට හේතුව තමයි මම ඇත්තටම හිතුවේ මම ෆුඩ් ටෙක්නොලොජි ගැන ඉගෙන ගන්න මට එහෙම ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබුණා ඒක හරීම හම්බයක් මුලින්ම කිව්වොත්ින් දැන් මම උසස් පෙළ කාලේ ජීවිත විද්‍යාවේ ධාරාවෙන් උසස් පෙළ හැදෑරුවේ ඇත්තටම ලොකු හිණයක් තිබුණා ඒ කියන්නේ මම මටත් වැඩිය මගේ අයියා මාව විශ්වාස කරා මම මෙලිසින් යැයිලා හැබැයි මට හිතන්නවත් බැරි වුණා. සමගේ ගුරුවරුත් විශ්වාස කළා මම හොඳ රිසල්ට් එකක් දාලා මම කියන්නේ යුනිවර්සිටි එකක টপ රෑන්ක් එකකින් යුනිවර්සිටි යයි කියලා හැබැයි මට බැරි වුණා. ඒක මම දන්නේ නැහැ මොකද්ද කියලා. ඊට පස්සේදී මම ඇලවස් කරන කටහරලා මම තෝරගත්ත මහනුවර තාක්ෂණ විද්‍යාලයේ ඉස්ලාමම තාක්ෂණ විද්‍යාලය ගියා. ඒ කියන්නේ මේ ඩිප්ලෝමා sorry NVQ stream එකේ අපිට ඩිග්‍රී එකට යන්න පුළුවන් නිසා හැබැයි වෙනකොට මම දැනගෙන තිබුණා NVQ stream එක කියන්නේ අර ඒගොල්ලන්ට අර vocational qualification එකත් එක්ක certificate එක හම්බ වෙන නිසා ඒගොල්ලන්ට ලංකාව වගේ පිටරටත් හොඳ පිළිගැනීමක් තියෙනවා කියලා ඊට පස්සේ මම අතරම NVQ කියන stream එකට යන්න තීරණය කරා ඊට පස්සේදී මම කොට් එකට ගිය අතරම ඉස්සල්ලාම කොට් කියන්නේ මේ තාක්ෂණ විද්‍යාල මම අතරම කොට් එකට ගිය ඉස්සල්ලාම සිවිල් ඉංජිනේරින් කරන්න හැබැයි මට ටික කාලයක් යද්දී සිවිල් ඉංජිනේරින් කරගෙන යද්දී මට තේරෙනවා මට පික් කරා යන්න බෑ ටිකක් සංකීර්ණ වැඩි සහරමේ මැත්ස් පාට් එක වැඩි නේ මම එච්චර ආසන මම ටිකක් වැඩිපුර කැමති පාඩම් කරන්න ඒවා ඊට පස්සේ කොමාරි මම සිවිල් ඉංජිනේරින් එකේ ඉන්නකොට මට ඒක හරියන්නේ ඊට පස්සේ මම QS එකට ආවා ඊට පස්සේ QS එකත් මට ටික කාලයක් යනකොට මට ඒක හරියන්නේ නැහැ ඊට පස්සේ අහම්බෙන් වගේ මගේ යාළුවෝ ටික කොට් එකේ ෆුඩ් ටෙක්නොලොජි එතකොට පටන් ගත්ත මුල් කාලේ කෝස් එක ඒ ගැන කියලා කොහොමද මම බලෙන් වගේ ඒ කෝස් එකට මාව එකගෙන ඊට පස්සේ මම ෆුඩ් ටෙක්නොලොජි වලට මම යන එක කිව්වා වගේ හරිය අහම්බෙන් ෆුඩ් ටෙක්නොලොජි කියන ස්ට්‍රීම් එකට වැටෙනවා හැබැයි ඒ වැටිච්ච දවසේ ඉඳන් මම හරියම يعني මම කොහොමත් gedara uyen pihane ewata aspas karana ewata hari kemathi. ඉතින් මේ මට ඒක ඇත්තටම අල්ලලා ගියා මට අර මේ ඉස්ලාම පොඩිම يعني චුටිම කාලේ يعني චුනිය බජස් වල ඉන්නකොට අපි ඉගෙන ගත්තේ ඉස්ලාම ෆුඩ් ප්‍රොසෙස් කරන විදිය. يعني මෙතඩ්ස් මොනවද? يعني කැම හදන්නේ කොහොමද? ඒක හරි ඉන්ට්‍රස්ටිං. ඊට පස්සේ තමයි ඒක අර සංකීර්ණ කොටස් ටික ඇත්තටම ඉගෙන ගන්න පටන් ගත්තේ. ඉතින් අර ඒ එරෙත් එක්කම අර අහම්බෙන් යමු වෙච්චි පාත් එකක් වුණාට ඒක මට මේ මට කැමැත්තක් ඇති වුණා. ඊට පස්සේ මම ඒ ඔස්සේ ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා කරලා ඊට පස්සේ අපිට පුළුවන් අර වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අපිට A level වගේම NVQ qualifications තියෙන අයට ඩිග්‍රී කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් අතරම මම NVQ stream එකෙන් තමයි මගේ ඩිග්‍රී කරන්නේ කරේ. ඉතින් මම ඒ විදිහට ආපු කෙනෙක්. ඊට පස්සේ හැබැයි දැන් ඔය කෝස් එකට මාව බලෙන් එක්කගෙන ගියපු යාළුවොත් සමහර වෙලාවට කෝස් එක මගින් දාලා ගියා. හැබැයි මම අවසාන දැක්ක කරගෙන යා. එතනින් පස්සේ වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලයට තේරුණා. එතන අතම competition එකක් තියෙනවා. මොකද අර HND NDT කරපු ළමයි ගොඩකගෙන් ළමයි 50ක් විතර තමයි තෝරලා ගන්නේ වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලයට. එතනදිත් competition එකක් තිබුණා. එතනනුත් කොමාරි මට යන්න පුළුවන් වුණා අවස්ථාව ලැබුණා. ඉතින් ඒ විදිහට තමයි මම ෆුඩ් ටෙක්නොලොජි කියන ස්ට්‍රීම් එකට ඉතින් මේ දූරියන් පළතුරෙන් නිෂ්පාදන එළිදැක්වීම සඳහා මුල්ම අදහස ආවේ කෙසේද? එමෙන්න දූරියන් ආශ්‍රිත zero waste
සංකල්පය ගැන පැහැදිලි කළොත් ඔව් ඒක හුදේ ඒකත් හරිම අහම්බයක් ඇත්තටම ඉස්සර ඒ කියන්නේ දැන් අර අපි ප්‍රොෆුඩ් එක්සිබිෂන් එකට ප්‍රොඩක්ට්ස් හදන්න ඕනිනේ ඔතන අර දැන් මයිසල් කිව්වාගේ අපේ යුනිවර්සිටි කැතුලේ අර කොටස් දෙකක් ඉන්නවානේ කොටස් දෙකක් කියන්නේ A-levels වලින් එන අය වගේම individual වලින් එන අයත් ඉන්නවා ඉතින් ඒක ටිකක් කම්පිටිෂන් එක වැඩි ඉතින් මේ අපිට දැන් ප්‍රොෆුඩ් එක්සිබිෂන් එකට අපිට යුනිවර්සිටි කැටගරි එකට අපිට ප්ලේස් කරන්න පුළුවන් ඒක යුනිවර්සිටි එකකින් ප්‍රොඩක්ට්ස් 25ක් වගේ තමයි උඩින් එතකොට දැන් අපේ කම්පිටිෂන් එක වැඩි නිසා අපිට සිද්ධ වෙනවා යුනිවර්සිටි ඇතුලේ ප්‍රොඩක්ට්ස් උත් ගොඩක් තියෙන නිසා එතනින් කම්පිටිෂන් එකක් තියලා ප්‍රොෆුඩ් යන්නේ කවුද කියන එක තෝරගන්න. ඉතින් ඇත්තටම ප්‍රොෆුඩ් යන තමයි ඉස්සෙල්ලාම නිෂ්පාදන බිහි වෙන්නේ. එතකොට දැන් ඇත්තටම එතනදී අපි ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එකක් නේ ඉදිරිපත් කරන්න ඕනි. ඉස්සර ඉඳන් දැන් ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එකක් හදනවා කිව්වට ඉස්සර ඉඳන් මට තිබුණ ලොකු ආසාවක් දූරියන් වලින් මොන හරි දෙයක් කරන්න ඕනේ කියන එක. ඉතින් ඒකට හොඳ තෝතැන්නක් වුණා ප්‍රොෆුඩ් 2019 ප්‍රොෆුඩ් එක්සිබිෂන් එක. ඉතින් ඒකට මම මුලින්ම හිතුවා දූරියන් ඒ කියන්නේ ඉස්සර මෙහෙමයි දූරියන් කියන පළතුරු ගත්තම මමත් ඉස්සර දූරියන් කන කැමති කෙනෙක් නෙමෙයි. පස්සේ අපි අම්මගේ බලෙන් වගේ මදුරක් කවලා එදායින් පස්සේ තමයි මම දූරියන් දිගටම කන්න පටන් ගත්තේ. ඉතින් අර මිනිස්සු ඒ දූරියන් නොකා ඉන්නේ මේ හරි ඒ කියන්නේ අර හිතින් මවාගත්ත නිකන් ඇත්තටම මනස්ගත සිතුවිල්ලකට කියන තැන තමයි මම තාමත් ඉන්නේ සහ මම මට දැනුනේ. ඉතින් මට ඕන වුණා අර ඒ මිනිස්සු අකමැතියි කියන දූරියන් කොහමර මිනිස්සුට කන්න මොකක් හරි විකල්පයක් කරන්න. ඉතින් එතන හොඳ ප්‍රොබ්ලම් ස්ටේට්මන්ට් එකක් තිබුණා. මොකද දූරියන් වල අර අධික සුවඳ නිසා සමහර අය දූරියන් වලට කැමති නැහැනේ. ඉතින් මට හිතුණා කොහොම හරි දූරියන් ප්‍රොඩක්ට් එකක් විදිහට දැන් මම රිසර්ච් ආටිකල්ස් එකෙන් බලද්දි Google රිෆර් කරද්දි මම ගොඩක් දැක්ක දේ තමයි මැලේෂියාව, ඉන්දුනීෂියාව, තායි වගේ රටවල් සිංගප්පූර් වගේ රටවල් වල මම පුදුම මාකට් එකක් තියෙන මේ දූරියන් වලට සහ වැලියුඩේෂන් කරපු ප්‍රොඩක්ට්ස් මාර ගොඩක් තියෙනවා. ඉතින් ලංකාවේ මේ වෙනකොට ලංකාවේ දූරියන් හැදෙනවා වෙලා ලංකාවේ මේ වෙනකොට දූරියන් වලින් මම දැකලා දුන්නේ එකම එක අයිස්ක්‍රීම් එකක් විතරයි. එතනත් මම දැක්කේ ආටිෆිෂල් එසන්ස් වලින් යන අයිස්ක්‍රීම් එකක්. ඉතින් මට එතනත් හොඳ මේ ඉඩක් තිබුණා. ඒ කියන්නේ සොසයිටි එකක් ඇතුලේ ඉඩක් තිබුණා නේ ඉන්ඩස්ට්‍රි එකකට. ඉතින් අතරම දුරින් කියන පළතුර තොරගන්න හේතු චෙක් මේ හේතුව තමයි අර මමත් නොකා හිටියට ඒක අර කන්න පුළුවන් තත්යකට මට පත් කරලා මිනිස්සුන්ට කොහොමද දෙන්න පුළුවන් නම් ඒක මං හිතුවා මම ලබන ලොකු ජයග්‍රහණයක් කියලා. ඉතින් ඒ හින්දා ඔව් ඊට පස්සේ මම උත්සාහ කරා දුරියන් වලින් මිල්ක් පවුඩර් එකක් හදන්න. එතකොට මම මගේ අදහස ගැන ගිහින් අපේ ලෙක්චරර්ස් එක්ක කතා කරද්දී සර් මට දුරියන් මිල්ක් පවුඩර් එකක් හදන්න ඕනේ මගේ ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එක ඒක තමයි කියලා. එතකොට සර්ලා දීපු උත්තරය තමයි දූරියන් වලින් අයියා ඉනෝවේටිව් ප්‍රොඩක්ට් එකක් හදන්න හදපු මිල්ක් පවුඩර් ඕන තරම් තියෙනවනේ කියලා. ඊට පස්සේ එතකොට මට ඒක ඉනෝවේටිව් එකක් වෙන්නේ නැහැනේ. ඊට පස්සේ මම දැන් කල්පනා කර කර හිටියා. ඊට පස්සේ හරි එහෙනම් කමක් නැහැ මම දූරියන් සීඩ් වල තියෙන ගම් එකෙන් ජෑම් එකක් හදනවා කියලා කියන්නේ. මම ටිකක් අර ආටිකල් රිෆර් කරද්දි මම ඒ වගේ හෙල්ත් බෙනිෆිට්ස් ගැන බලනකොට අතරම දූරියන් වල වැඩිපුරම පෝෂණයක් අන්තර්ගත වෙනවා දූරියන් සීඩ්ස් වල තියෙන ගම් එකේ. ඒක ඒ කියන්නේ මේ දූරියන් අතර මදුර කනට ඇත්තටම ඒක ගුණයි. ඊට පස්සේ මම හිතුවා හරි එහෙනම් මම මේකේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදන්න කියලා. මම ඔය දූරියන් සීඩ් එකේ තියෙන ගම් එක අරගෙන ඒකට සිට්‍රික් ඇසිඩ් එකක් හදලා ජෑම් එකක් හදලා ඉස්සල්ලා මම ඔක තියෙන ගිහින් දුන්නේ අපේ මගේ යුනිවර්සිටි එකේ සීනියර්ස් ලට. ඊට පස්සේ සීනියර්ස් ලට ගිහිල්ලා දීලා මේක මෙහෙම එකක් කියලා කිව්වහම එතන ඉන්න අයියලා මගෙන් ප්‍රශ්න ගොඩාක් ඇහුවා. අහලා එතන හිට කප්පිලි කියලා අයගෙන කේ අයියා මට කිව්වා හිමාලේ දැන් ඔයාවේ දූරියන් ඇටවල තියෙන ගම් එකකින් විතරක් කොහොම ප්‍රොඩක්ට් හදන්න දූරියන් ගන්න එක ඇත්තටම අපරාධයක් නේ. ඉන්සෝ ට්‍රයි කරන්න ඔය ගෙඩියේ තියෙන හැම කොටසම පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා එතන තමයි අතම zero waste කියන concept එකට අදහස ආව. ඊට පස්සේ මම දැන් research articles උත් Google උත් refer කරලා තිබුණා. එතනදී මම දැක්ක ඇත්තටම මේ වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ දූරියන් ෆෘට් එකේ තියෙන usages මම දැක්කහම lab එකකට ගිහින් මම චුට්ටක් කල්පනා කර කර ඉන්නකොට මේකේ මෙහෙම හදන්න පුළුවන් මෙහෙම හදන්න පුළුවන් වෙයි කියලා අතර මට ඉබේම අදහස් ටිකක් ගලාගෙන ආවා. ඒකට ඉතින් හේතුව සමහර විට මම ඒකද ස්ටඩි කරලා තිබුණ නිසා වෙන්නේ නැති. ඊට පස්සේදි මං දූරියන් දැන් zero waste concept එක ගැන කිව්වොත් දූරියන් කට්ටේ අර හස්ක එකේ අර කටු සහිත කොටස් තියෙන ඒ කොටසෙන් අපි හදනවා biodegradable pot එක. ඊට පස්සේ දූරියන් හස්ක එකේ අර ඇතුලේ තියෙන සුදු පාට කොටස ඒ කොටසේ තියෙන fibers ටිකයි දූරියන් seed එකේ තියෙන ගම් එකයි එකතු කරලා අපි හදනවා දූරියන් fiber jam කියලා එකක්. එතකොට ඒක කලර් කරන්නේ දූරියන් seed එකේ කෝට් එකෙන් extract කරන natural food colorant එකකින්මයි. එතකොට ඉතුරු වෙන සීඩ් එක ඒ වගේම දුරින් සීඩ් එකේ ගම් එක ජෑම් එකට අමතරව අපි යෝගට් එකටත් ඉන්කෝපරේට් කරනවා. ඊට පස්සේ ඒ සීඩ් එක ඉතුරු වෙන දැන් ගම් එක එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ ඉතුරු වෙන සීඩ් එක ෆ්‍රයි කරලා අපි ස්නැක් එකක් විදිහට බයිට් එකක් විදිහට දෙනවා. ඒකට අපි කියනවා දුරින් සීඩ් චිප්ස් කියලා. ඊට පස්සේ තමයි දුරින් මදුලෙන් ඉතුරු හදන ටික හදන්නේ. එතන තියෙනවා තව ගොඩාක් ඉනෝවේටිව් ප්‍රොඩක්ට්ස් අතරම දුරින් යෝගට් එක කියන්නේ අතරම ඒක මගේම අදහසක් ගහ මම ඉන්වෙන්ට් කරපු එකක්. ඉතින් ඒක අපිටමයි එකක්.
දුරින් යෝගට් අයිස්ක්‍රීම් මිල්ක්ෂේක් කප්කේක් ෆයිස්ට් පිට්සා බර්ගර්ස් වර්ග එතකොට මේ ළඟදී අපි ඉන්ට්‍රොඩියුස් කරා කොත්තුවක් ඒ වගේ වරයිටිස් ගණනාවකින් ඩුරියන් වල ඒ කියන්නේ නැචරල් ඩුරියන් ඇඩ් කරපු ප්‍රොඩක්ට්ස් අපි හදනවා එතකොට ඒ විදිහට තමයි අතරම ඩුරියන් කියන ෆුඩ් එකට zero waste කියන concept එක apply වෙන්නේ දූරියන් වලින් සාර්ථකව නිෂ්පාදන ඉලදැක්වීමත් සමගම ඔබතුමිය ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඉතින් ව්‍යවසායිකාවක් ලෙස මෙතෙක් ආගමන මොන වගේද? අතරම ඒක සුන්දරයි කියලා නම් කියන්න බෑ මට. මොකද සුන්දර තැන් ගොහම ගොඩක් තිබුණා. ඒ වගේ සුන්දර තැනුත් තිබුණා. එතකොට ඒක ආපු ගමනේ ගොඩාක් හැලහැප්පීම් තිබුණා. ගොඩාක් කරදර වලට මුහුණ දීපු තැන් තිබුණා ගොඩක් අභියෝග වලට මුහුණ දීපු තැන් තිබුණා ඉතින් ඇත්තටම දැන් මට මතකයි මම යුනිවර්සිටි එක ඇතුලේ ඉනකොට එක්ස්පෙරිමන්ට්ස් කරන කාලේ සමහර වෙලාවට දැන් ගෙදරටත් කරදර කරන්න බෑ මොකද මගේ අප්පච්චි ගොඩක් චුටි කාලේ නැතුණා ඒත් මගේ අයියා තමයි හැමදේම කරේ හැමදේම බලාගත්තේ ඉතින් වද දෙන්න බැරි නිසා මම මගේ يعني බෝඩි මට ගෙවන්න තියෙන සල්ලි සමහර වෙලාවට රැට කන්න තියෙන සල්ලි එකතු කරලා මම ඒ වගේ තමයි රෝල් ගහලා ඩුරියන් ෆෘට්ස් මිලදී ගත්තා ඊට පස්සේ සමහර වෙලාවට එතකොට මම ඒ කාලේ මාත්‍ර හිටියේ කැම්පස් එකෙන් සමහරවිට රෑ 12ට එකට තමයි මේ එළිය يعني බස් එකක් ගන්න මම කැම්පස් එක 11ට විතර එළියට ඇවිල්ලා 12 එක විතරකන් සමහරවිට මට පාරින්න වෙනවා ඉතින් හරීම දුෂ්කර කාලයක් ඒ කාලේ එක්ස්පෙරිමන්ට්ස් කරන කාලේ සහ ඊට පස්සේ බිස්නස් එකට يعني අවතීර්ණ වෙනකොට වුණත් දැන් ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක ප්‍රොෆිට් දාලා එතනින් පස්සේ ඒ ප්‍රොඩක්ට් එක ගැන මිනිස්සු දැනගන්න ගන්නකොට ඇත්තටම නොහිතපු විදිහට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ලැබෙනවත් එක YouTubersලා paper articles, TV programs වලට අවස්ථාව ලැබුණා. ඒත් එක්ක society එකට දැනගන්නකොට society එකේම request එකක් ආවා. මේක නිෂ්පාදන ආයතනයක් විදිහට මිනිස්සු අතරට දෙන්න try කරන්න කියලා. ඊට පස්සේ එහෙම තමයි ඇත්තටම මේක business එකක් බවට පත් වෙන්නේ. ඉතින් ওই පත් කරගන්න අතරතුරේදී මුලින්ම අපිට මූල්‍යමය අර්බුද වලට ඇත්තටම මුහුණ දෙන්න ඕනා. ඒත් එක්ක ප්‍රොඩක්ට් එක ගැන දැනගන්නකොට හැබැයි බැංකු වලින් ඉදිරිපත් වුණ අපිට ණය ආධාර ලබා දෙන්න. ඉතින් ඒ ලබාගත් ලෝන්ස් වලින් ඊට පස්සේ මගේ අයියාගේ උදව්වෙන් සහ මගේ වටේ හිටපු යාළුවෝ ඒ හැමෝගේම උදව්වෙන් තමයි ඩූරින්සලා ආරම්භ කරේ. ඉතින් හැලහැප්පීම් ගොඩක් තිබුණා. ඒ වගේම හොඳ සුන්දර මතක ඒ හැමදේමත් එක තමයි ඩූරින්සලා මේ විදිහට ඉතින් බිස්නස් එකක් බවට පත් වෙන්නේ. දැන් අපි කැමති දැනගන්න මොනවාද මේ zero waste සංකල්පය මගින් සිදු කරන ඩූරියන් ආශ්‍රිත නිෂ්පාදන කියලා. ඔව් මම ඉස්සෙල්ලා කිව්වා මම ඉස්සෙල් සඳහන් කරා වගේ ඩූරියන් හස්ක කියලා. කටු සහිත කොටස තියෙනවනේ ඒකෙන් මම කිව්වා ඉස්සෙල්ලා අපි හදනවා කියලා බයෝඩිග්‍රේඩබල් පැකේජ් එකක් ඒක අපිට යූස් කරන්න පුළුවන් ෆ්ලවර් ෆෝඩ් වොන්. දැන් ඕනෑම ඩ්‍රයි මැටීරියල් එකක් ගන්න ඒ වගේ ඒවට සහ අපි තව ටේබල් මැට්ස් වගේ හදනවා. තව ඕනමන් සැතරම ගොඩක් හදන්න පුළුවන් අර ඩූරියන් හස්ක කේ තියෙන ෆයිබර් වලින්. ඊට අමතරව ඩුරියන් හස්කේකේ අර ඇතුලේ තියෙන සුදු පාට කොටසෙන් අපි මොකක්ද ඒකට ඩුරියන් සීගම් එකයි ඩුරියන් සීඩේගේ කෝට් එකෙන් එක්ස්ට්‍රැක්ට් කරන නැචරල් ෆුඩ් කලරන්ට් එකයි ඔක්කොම දාලා අපි ජෑම් එකක් හදනවා කියලා. ඊට පස්සේ ඒ ගම් එක අපි යෝගට් එකටත් ඉන්කෝපරේට් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන චිප්ස් එක අපි ෆ්‍රයි කරලා ස්නැක් එකක් විදිහට දෙනවා. ඊට පස්සේ ඩුරියන් මදුළු යූස් කරලා අපි අයිස්ක්‍රීම් මිල්ක් ෂේක් කප් කේක් පේස්ට්‍රි පිට්සා බර්ගර්ස් වර්ග ඊට පස්සේ මේ අලුතින් ඉන්ට්‍රඩියුස් කරා ඩුරියන් චීස් කොත්තුවක් ඒ වගේ තව වටලප්පන් ජෙලි කිසර්ස් ඒ වගේ චොක්ලට්ස් වගේ ඒ වගේ ප්‍රොඩක්ට්ස් රාශියක් අපි නිෂ්පාදනය කරනවා. ඉතින් මේ නිෂ්පාදනයන් නිසාම ඔබතුමිය ලබාගත් ජයග්‍රහණ වගේම විවිධ ප්‍රදර්ශන සඳහා සහභාගී වී ලබාගත් අත්දැකීම් ගැන මතක් කළොත් ඒ ගැන කතා කරමු. ඉතින් ඉස්සෙල්ලාම ඇත්තටම zero waste කියන concept එකට ඩුරියන් ෆුඩ් එකට apply කරපු zero waste කියන concept එකට ප්‍රථම සහ මට වඩාක්ම වටිනම ඇගීම ලැබෙන්නේ මගේ විශ්වවිද්‍යාලයෙන්. එතනදී මම කිව්වා අපේ තිබිච්ච ඔක්කොම ප්‍රොඩක්ට්ස් එක සිවිචිස්ටියටකින් ප්‍රථම ස්ථානය ලැබෙන්නේ ඩුරියන් කියන zero waste කියන concept එක යටතේ නිෂ්පාදනය කරපු natural food colorant එකට. එතනින් පස්සේ අපි crop description එකට යනවා. හෙවි ඇගීමට ලක් වෙනවා. ඊට පස්සේ පළාත් මට්ටමේ, කොටස් මට්ටමේ, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ, එතකොට අන්තර් විශ්වවිද්‍යාල ප්‍රථම ස්ථාන, ඒ වගේ විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් මම හිතන්නේ අපි competition 15ක් විතර මේ නුක්තකින් කරලා තියෙනවා. එක competition එකක් IEEE එකෙන් කරපේ එකක් මට හිතෙනවා. මට මතක විදිහට 1600 ගණක් තිබුණා teams. ඒකෙන් අපි first runner up වුණා. හැබැයි මට එකත් ගොඩාක් වටිනවා. මොකද මේ ඒක මේ يعني ගොඩක් ටීම්ස් තිබුණානේ. ඉතින් ඒකෙන් ෆස්ට් රනර් අප් කියන්නේ මම ඇත්තටම හිතනවා ඒක අපේ ප්‍රොජෙක්ට් එක ගොඩක් සාර්ථක නිසා සාර්ථක ඇති මිනිසුන්ට ඒක දැනෙන්නේ නැති ඒ නිසා තමයි මගේ මට ලක් වෙන්නේ කියලා. ඉතින් ඒත් එක්ක ලැබුණු අත්දැකීම්
ඒව ඇත්තටම සල්ලි දීලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ කියන්නේ ඒ දේවල් මාර විදිහට ජීවිතේට වැදගත් දේ ලැබිච්ච අත්දැකීම් ලැබු පන්නරේ ඒ අපිට ලැබිච්චි ඒ කියන්නේ අපි ඔයගොල්ලන්ට මුණ දෙද්දී අපි ඒ ලබපු අත්දැකීම් මේ දේවල් ඇත්තටම ලොකු හයිය ජීවිතේ ඉස්සරහට array යන්න. ඉතින් ඒ ගැන සඳහන් කරවතින් ඒ ටික තමයි. ඔබ මෙතෙක් ආ ගමනේ ඔබගේ පවුලෙන් පාසලෙන් මෙන්ම විශ්වවිද්‍යාලයෙන් ඔබට ලැබෙන සහයෝගය ගැන සඳහන් කළොත්. ඔව් ඇත්තටම පවුල කෙවතින් මගේ ඉච්චම චූටි කාලේ අපච්චි නැති වෙනවා. ඒත් එක්ක අයියා තමයි අපේ පවුල හැමදේම කරන්නේ. ඉතින් අයියා තමයි අපේ ඇත්තටම හයිය. ඉතින් අයියාගෙන් ගොඩාක් උදව් ලැබෙනවා මූලිකම වශයෙන්. එතකොට හැම පැත්තෙන්ම උදව් ලැබෙනවා. ඒකට මගේ අම්මා මල්ලි අක්කයි හැමෝම ගොඩක් උදව් කරනවා. ඒ හැම කෙනාම ගොඩක් උදව් කරනවා. ඒ වගේම පාසල එතකොට මගේ තාක්ෂණ විද්‍යාලය ඒ වගේ හිටපු සීනියර් බැජර්ස් ජූනියර් බැජර්ස් ඒගොල්ල හැමෝම මට උදව් කරනවා. ඒ වගේ මම උසස් පෙළ කාලේ යාළුවෝ ඒගොල්ල තමයි මට මගේ බිස්නස් එකට ලෝගෝ එක හදන්නේ මගේ යාළුවෝ කේකයාගේ කන්සෙප්ට් එකක් මට ලැබිච්ච gift එකක්. එතකොට වෙබ් එක ඩිසයින් කරන්නේ වෙබ් එක හදන්නේ මගේ යාළුවෝ ලේබල්ස් ඩිසයින් කරන්නේ මගේ යාළුවෝ බැනර්ස් හදන්නේ ෆ්ලයර්ස් හදන්නේ ඔක්කොම හදන්නේ මගේ යාළුවෝ. හැබැයි ඒ හැම එකම ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒගොල්ල මගෙන් අතර මයි කිරීම කරන්නේ. ඉතින් මට ඒක ලොකු හයියක් වුණා. බිස්නස් එක ඒ කියන්නේ දැන් අවුරුදු දෙකක් වගේ වෙන කාල සීමාවකදී ගමේ පුංචියට පටන් අරගෙන පාරයිනේ තියාගෙන විකුණලා ඊට පස්සෙ ස්ටෝන්ස් වලට ගිහිල්ලා හැම විකුණලා හරි කට්ටක් කාලා ඉතින් ඒ යාළු කොටක් උදව් කරා. ඇත්තටම ඒගොල්ලෝ නැත්තම් මං හිතන්නේ මට ස්ටුඩියන්ස් එලා එක්ක මේ අවුරුදු දෙකක් වගේ කාල සීමාවකදී ටවුන් එකට ගේන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒගොල්ලෝ සමහර ලාවට මට වැඩි මහන්සියෙක් යාළුවෝ හිටියා රෑ ඉලි වෙනකන් යන අරගෙන අපතේම arrange කරලා තුම මහන්සියක් කියලා ඒගොල්ලෝ ගොඩක් උදව් කරා. ඉතින් ඊට අමතරව සොසයිටි කීට ගොඩක් අය ගොඩක් උදව් කරා. ඉතින් අතරම මේ දුරින් සිලා කියන්නේ මගේ මම ඉමේෂන් එකක් විතරයි කරේ. දුරින් සිලා ගොඩනැගුණේ හැමෝගෙම එකතු වෙන. ඉතින් වෙනස් නව්‍යකරණය වූ අදහස් ඇති ව්‍යවසායිකාවක් ලෙස ඔබතුමිය අපේ රටේ සියලුම කාන්තාවන්ට ආදර්ශයක්. ඔබ සිතන ආකාරයට සාර්ථක ව්‍යවසායිකාවක් හෝ ව්‍යවසායකයෙක් වීමට තිබිය යුතු කුසලතා හා අවශ්‍යතාවයන් මොනවාද? ඒක නම් තමයි මේ කුසලතා කියන්නේ ඇත්තටම තම උත්සාහය තමයි මට නම් හිතන විදිහට තියෙන්නේ. මොකද දැන් මම වුණත් මේ හිතා ඒ කියන්නේ ගොඩාක් plan කරලා හදපු product එකක් නෙමෙයිනේ. මට ඇත්තටම පෙර දැනුම උදව් වුණා. ඒ වුණාට එහෙම අර මේ මාළුකුවට හසල දැනුමක් තියාගෙන මේ හදපු this ඒ කියන්නේ products නෙමෙයි මේවා. අපි අර ඉගෙනගත්ත දේවල් apply කරලා හදපුවා YouTube එකෙන් සමහරවිට බලපුවා. දැන් අර උනන්දුව සහ උමනාව ඇත්තම තියෙනුනේ කැපවීම තියෙනුනේ. එතකොට දැන් business එක පටන් ගද්දි මටත් ලොකු අභියෝග මේ කියන්නේ වලට මුහුණ දෙන්නවා. ඒ වගේම සමහර වෙලාවට society එක කියන්නේ මිනිස්සුන්ගෙන් ඔය කොහොමද මේක කරන්නේ? මේක සාර්ථක වෙයිද? මේක අසාර්ථක නුතුවා මොකද කරන්නේ? ඒ වගේ අර හිත බිඳෙන විදිහ දේවල් වලට අතට ගොඩාක් මුහුණ දෙන්නවා. ඉතින් ඇත්තටම මම කාගේවත් වචන කියා කරේ නැහැ. ඒකට හේතුව අර يعني ඒගොල්ලන්ව කැලස් නිසා නෙවෙයි. ඒ කියන්නේ ඇත්තටම හැම කෙනාගේම අදහස් ඔක්කොම අපිට ගත්තොත් අපිට ඒ දේ කරන්න බෑ. ඒ නිසා මට අර තිබුණ දැඩි උමනාව සහ උනන්දුව මං හිතන්නේ ඒකට කියන්නේ උනන්දුව නෑ. මොකද මට ගොඩක් මහන්සි වෙන්න පුළුවන්. සමහර වෙලාවල් තිබුණා මේකේ ස්ටුඩන්ට්ස් ලාකට මහන්සි දිරා එක දිගට දවස් දෙක තුන නිදි මරපු දවස් තිබුණා. ඉතින් හැම කෙනෙකුටම ඒ කියන්නේ ඔන්ටපීනිය කෙනෙක් කියන්නේ ඇත්තටම අභියෝගවලට මුහුණ දෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ යාට හම්බෙන ඒ අභියෝග ඒ කියන්නේ අවදානම් සහිත තත්ත්වයේ හැම දෙයක්ම අභියෝග කරගෙන ජීවිතේට මුහුණ දෙන කෙනෙකුට තමයි අපි ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් කියන්නේ. ඉතින් එතකොට ඔන්ටර්ප්‍රිනර් කෙනෙක්ගේ තියෙන්න ඕනේ ප්‍රධාන ලක්ෂණයක් තමයි අභියෝග වලට මුහුණ දීමේ හැකියාව. ඉතින් කිසිම දෙයක් නොකර අනේ අපිට නෑනේ කියක ඉන්නවට වැඩිය කාන්තාවක් විදිහට මම හිතනවා යම් කිසි දෙයක් තමන්ට හැකියාව තියෙන එක්කෝ මොන හරි දෙයක් අලුතින් ඉගෙනගෙන හරි නැත්තම් කියන තමන්ගේ මදහසක් හරි නවීකරණයට බත් පාචනය කරලා ඒක නිෂ්පාදන අදහසක් විදිහට සොසයිටි එකට දෙන්න මොකක් හරි ක්‍රමයක් පා ගන්නවා නම් ඒක මං හිතන කාන්තාවක් විදිහට අපි සීලෙන් දෙනාම ලැබෙන ජයග්‍රහණය. ඉතින් ඒක තමයි ඒකන කියන්නේ. අප රට තුල දේශීය ආහාර නිෂ්පාදන අංශය තවදුරටත් ඉහළ නැන්වීමට සහ අපගේ නිෂ්පාදන අපනයනයේ ඉහළ නැන්වීමට ඔබතුමිය සතු අදහස් හා යෝජනා මොනවාද? ඇත්තටම අපේ රටේ සම්පත් ගැන ගත්තද ස්වභාවික සම්පත් ගැන ගත්තද නේද ධූරියන් කියන්නේ අපේ රටේ බහුලව හැදෙන පළතුරු. ඕන තරම් පළතුරු එළවලු වර්ග අපේ පෝස්ට් හාවස් ලිස්ට් එක ඇතුළේම හරිම විශාලයිනේ. ඉතින් අපිට පුළුවන් නම් මේ හැම ඒ කියන්නේ පෝස්ට් හාවස් ලිස්ට් එකක් තියෙන හැම එකකටම එහෙම නැත්නම් ඒ නැතත් ඒ හැම මොකක්ම හරි
නිෂ්පාදනයක් බවට පරිවර්තනය කරලා ඒක අපේ රටේ වගේම දේශීය විදේශීය වෙළඳපොළටම අරයි යන්න පුළුවන්. ඒක සාහන වටිනවා. ඉතින් අපිට අපි කරන්න ඕනේ ඉතින් අපේ අර නිෂ්පාදන අදහස යථාර්ථයක් කරගන්න මහන්සි වෙන එක. ඉතින් අපිට දැන් මේ අපේ රටේ ඩොලර් අර්බුදයක් ආව පහුගිය කාලේ ඉතින් ඒකට හේතුව තමයි අපේ රටේ නිෂ්පාදන දාර්ශනිකව ගොඩක් අඩු වෙච්ච එක. ඒකට අපේ රටෙන් නිෂ්පාදන එළියට නොගී යන ප්‍රමාණය අඩු වෙන එක ඉතින් අපිට පුළුවන් නම් ඇත්තටම අපේ මේ අපි මේ හදන ප්‍රොඩක්ට්ස් පිටරටවල් වලට අලෙවි කරන්න අපිට හොඳ විදේශ විනිමයක් උපයන්න පුළුවන්. අපි දුරින් සලා විදිහට ඉස්සරහට බලාපොරොත්තු වෙන අපේ නිෂ්පාදනයක් විදිහට අපේ ෆ්‍රැන්චයිස් අවුට්ලට්ස් විදිහට රන්සිලා අනිත් රටවල් වලට ව්‍යාප්ත කරන්න. එතකොට මම හිතනවා අපිටත් පුළුවන් යම් කිසි ආකාරකින් රටේ සංවර්ධනයට කියන්නේ ආර්ථික සංවර්ධනයට දායක වෙන්න. ඉතින් අපිට වගේම අපේ කියන්නේ අපේ පෞද්ගලික සංවර්ධනයම වගේම රටේ සංවර්ධනයටත් එක්ක ලොකු උදව්වක් වෙයි එහෙම වුණොත්. කාන්තාවන් විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ දිරිගැන්වීම අප පොඩ්කාස්ට් මාලාවේ අරමුණයි. ඉතින් කාන්තා ව්‍යවසායකත්වයේ වටිනාකම ඔබතුමිය දකින්නේ කෙසේද? ඔව් ඇත්තටම කාන්තාවක් ව්‍යවසායකාවක් වෙනවා කියන්නේ පුතා මන්නම් ඒක දැන් මට ඒක ආභරණයක් වගේ. ඒ කියන්නේ මට තේරෙනවා මම ඒත් එක බබලනවා කියලා දැන්. අද වෙනකොට ඒ කියන්නේ මම ලොකුකම් කර කියන දේ නෙමෙයි අද වෙනකොට දැන් ඔකලන්ට උනා ටොපික් එකක් විදිහට දුරින් සීලා තෝරගන්න හිතුනේ මගේ නිෂ්පාදනය කරපු නිසානේ. එතකොට මම ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් වෙච්ච නිසානේ ඔයගලන්ට ඒක ගැන කතා කරන්න හිතනේ. ඉතින් ඇත්තට මේක කාන්තාවකට ලොකු අභිමානයක් ලොකු ආභරණයක් සහ දැන් අපි කාන්තාවක් විදිහට හැමදාම අපිට ගෙවල් වලින් කක් අපි බින්නත් බෑ. අපිට කවදා හරි දවසක සිද්ධ වෙනවා ඒ කියන්නේ පෞල් ජීවිතයකට යන්න. එතකොට ස්වාම පුරුෂයාගෙන් සමහරවට යැපෙන්න. ඉතින් අපිට පුළුවන් නම් ව්‍යවසායිකාවක් විදිහට මොනවා හරි අපේම දෙයක් එකම ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න මම හිතනවා ඒක පෞල් ජීවිතේට වගේම සසයි. ඒකට රටේ හැම කෙනාටම ගොඩක් වැදගත් දෙයක්. ඉතින් කාන්තාවක් විදිහට අපි කළ යුතු දේ තේරෙක මොකද අපි තව කෙනෙකුගේ කාන්තාවක් වුණා කියලා අපි තව කෙනෙක්ගේ යැපෙන්න ඕන නැහැ ඇත්තටම. මොකද අපිට ජීවිත කියනවා විශ්වාස කරන්න බෑනේ. උදාහරණයක් විදිහට දැන් මම ගත්තොත් මගේ අප්පච්චි ගොඩක් චුටි කාලේ නැති වෙනකොට මගේ අම්මට මුහුණ කරගන්න පුළුවන්කමක් තිබුණ නැහැ. ඒකට හේතු මගේ අප්පච්චි ඇත්තට මේකට ඉඩ දීලා තිබුණ නැහැ. මොකද අප්පච්චි කැමතිලා තිබුණ නැහැ මම දෙන්නට. අපි උනත් එහෙමයි. අපිවත් හරි සැපෙන් කියලා තිබුණේ. අප්පච්චි නැති වෙනවත් එක්කම ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා අපි නොහිතපු විදිහට අපේ ජීවිත ගොඩාක් හඩන් ගන්නවා. අපිට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන. ඉතින් එදා මගේ අම්මට මොනවාම හරි ප්‍රශ්නාවක් හරි මොකක් හරි බිස්නස් එකක් හරි එහෙම තිබුණා නම් ඇත්තටම අපිට එහෙම සිද්ධ වෙන්නේ නැහැනේ. ඉතින් මං හිතනවා කාන්තාවක් විදිහට තමගෙම දෙයක් ඒ කියන්නේ ව්‍යවසායිකාවක් විදිහට ඉදිරිපත් වෙනවා කියන්නේ ඒක දවසක තමන්ට තමගේ දරුවන්ට තමගේ සම්බෝෂයට තමගේ දෙමව්පියන්ට තමගේ සහෝදරයන්ට ඒක ලොකු අභිමානයක් වෙයි. ඉතින් අද නැ එදා මගේ අයියට මම ડોක්ටර් කෙනෙක් කරන්න ඕන වුණා මට බැරි වුණා. මගේ අයියව මම ඒ නිසා ගොඩක් දුකටපත් කියන්නේ ඇත්තට මේ අදුක් වුණා. හැබැයි මම අද යම්ස දෙයක් කරලා තියෙන නිසා සොසයිටි එක ගැන කතා කරන්න නිසා අද මගේ අයියා ගොඩක් සතුටු වෙනවා. ඉතින් මම හිතන්නේ අර අපිට අනිත් අයවත් සතුටු කරලා අපිටත් සතුටු වෙලා හැමෝටම හොදක් කරන්න පුළුවන්. නිකම් ඉන්නේ නැතුව ව්‍යවසායිකාවක් කියන එකක් විශ්වාස කරන්න නැත්නම් මොකක් හරි කෙනෙක් කෙනෙක් විදිහට වොමන්ස් ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් විදිහට විශේෂයෙන් මොකද කාන්තාවන්ට තියෙන ශක්තිය දැන් ඒක මේ හරි ලොකු එකක්නේ. ඉතින් ඒක අර අපි හංගගෙන තමයි ඉන්නේ. ගොඩාක් අය ප්‍රයෝජනයක් ගන්නානේ. ඉතින් අපි දෙයක් කරන්න ගත්තොත් අපිට සමහරවිට මේ පිරිමයටත් වැඩි මං හිතන්නේ ලොකු අයක් තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතනවා කාන්තාවක් ව්‍යවසායකාවක් විදිහට ඉදිරිපත් ඉස්සරහට එනවා කියන්නේ ඒකට ලොකු අභිමානයක් සහ ලොකු මේ ආභරණයක්. ඇතම් විට කාන්තාවන් කුඩා කල සිටම ඇයට යා හැකි ගමන අප සමාජයේ විසින්ම සීමා කරනු ලබනවා. කාන්තාවක් ලෙස විවෘත මනසකින් යුතුව නවීන ලෝකයේ සමග මුසුවීමේ වැදගත්කම ඔබතුමිය දකින්නේ කෙසේද? කාන්තාවක් කියන්නේ ඇත්තටම දැන් ඉස්සර ඉඳන්ම තිබිච්ච දෙයක් තමයි. කාන්තාව කියන කෙනා ගෙදරට කොටු වෙලා ඉන්නෝනේ, ගෙදර වියන් මිහින දේවල් බලා ගන්න ඕනේ, දරුවෝ හදන්න ඕනේ, දරුවෝ බලා ගන්න ඕනේ. එහෙමනේ කාන්තාවට තිබුණේ. නමුත් දැන් ඒ ඉස්සර හැබැයි දැන් තාත්තේ ගොඩාක් වෙනස්. ගොඩාක් බිස්නස් කරන අය ගතතින් ඒ ඉතිරි පෙළම ඉන්න මේ පිරිසක් තමයි කාන්තාව කියන්නේ. ඉතින් කාන්තාව කියන කෙනා අතරම සොසයිටි එකට දෙයක් කරන්න ඕනේ. එයාගේ ප්‍රධානම කාර්යභාරය කසාද බඳිනලා එකවත් දරුවෝ හදන එකවත් සාමය පෝෂණය කරන එකවත් ගෙදර දොර වැඩ කරන එකවත් නෙමෙයි. අපිට පුළුවන් වෙන්න ඕන සොසයිටි එකට දෙයක් කරන්න. ඒක අතරම තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධියට වගේම රට ගම රට පවුලේ හැම කෙනාගේම අභිවෘද්ධියට ලොකු දායකත්වයක් වෙනවා. ඉතින් මම හිතන්නේ තම කෙනෙකුටම පුළුවන් නම් මොනවාම හරි දෙයක් කරන්න තමන්ට තමන්ව නඩත්තු කරගන්න පුළුවන් විදිහට ඉදිරියට යන්න ඒක මම හිතන්නේ ලොකු දෙයක් නේද?
දැනට රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඔබේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔබට මුහුණ දීමට සිදු වූ ගැටලු සහ අභියෝග ගැන සිහිපත් කළොත් වර්තමානයේ ගත කරන මොකද දැන් ඇත්තටම අපි බිස්නස් එක පටන් ගන්නේ කොවිඩ් 3 එකත් එක්ක එතකොට අපි අභියෝගත් එක්කම තමයි මේ බිස්නස් එකට අත ගන්න. ඒ කියන්නේ ලොකු රිස්ක් එකක් වුණා. හැබැයි අපි ඒක කරගෙන ගියා. ඒත් එක්ක ඉකොනොමික් ක්‍රයිසිස් එක ආවා. හැබැයි ඉකොනොමික් ක්‍රයිසිස් එකේ තමයි බිස්නස් එක සාමාන්‍ය යම් තත්ත්වයකට කරගෙන ගියා. හැබැයි මේ නැතකදී බඩු මිල ඉකොනොමික් ක්‍රයිසිස් එකේදී ඒ කියන්නේ ඒකේ අවසානක අගභාගයේ වෙනකොට බඩු මිල අපි නොහිතපු විදියට ගණන් ගියා. තෙල් නැති වුණා. ඒ වගේ ප්‍රශ්නත් එක්ක තරාරු ප්‍රශ්න වල අපිට මුහුණ දෙන්න වුණා. උදාහරණ ඇතර මගේ බිස්නස් එකේ මේ මෙතන කටුකුණක් තියෙන රෙස්ටුරන්ට් එක ලයිට් බිල මාසෙකට එනවා රුපියල් 65ක්. බාකි බිල එනවා රුපියල් 12ක්. ඊට පස්සේ රෙන්ට් එක ගෙවන්න ඕන, ලෝන්ස් ගෙවන්න ඕන. මේ හැමදේම කරගන්න මේ අර රටේ තියෙන මේ ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක ඇතුලිච්චි ඒ ගැටලු පරිගත්තයන් ඇතරම ලොකු බලපෑමක්. ඒත් එක්ක මම දන්නවා මාත් එක්ක බිස්නස් පටන් ගත්ත ගොඩක් අය ගොනි බිස්නස් අතෑරලා ගියා, බිස්නස් ගොල මේ රටත් අතෑරලා ගියා. හැබැයි මට දැනෙනවා අපි අමාරුයි හරි. ඒ කියන්නේ අපේ මාර්ජින් සම්පූර්ණයෙන්ම අඩු වුණා පුතේ. ඒ කියන්නේ අපේ ප්‍රොෆිට් 0 මාත්‍ර නිල්ලු. මේ දවස්වලත් අපි බිස්නස් එක අර සර්වයිවල් කියන මට්ටමේ තමයි අරගෙන ඉන්නේ. බිස්නස් එක රන් කරනවා විතරයි. ලොකු ප්‍රොෆිට් ගන්න බැහැ. මොකද ඒකට හේතුව අපි නොහිතපු විදිහට බඩු මිලින් ඉල ගියා, ලයිට් බිල් අපි මේක පිටේට දැන්. අනේ විතර මම බිස්නස් එක පටන් ගන්නකොට මට අවුරුදු 1000ක් තමයි මාසෙකට පිටේ. මම දැන් ඔක 65000ක් ද ලයිට් එකක් යනවා. ඉතින් ඒක ලොකු හානියක්. ඒ කියන්නේ ලොකු තරදරයක්. බිස්නස් කොහොම කුංචි තැන්ගල ඉඳන් පටන් අරගෙන ඒගොල්ලෝ අභියෝග වලට මුහුණ දීලා කොහොම හරි බිස්නස් එක වැටෙනවා නොදී අල්ලගෙන ඉඳලා ඒගොල්ලෝ හරි මහන්සියෙන් ගොඩ නැගුණේ. ඉතින් මේ අමාරුම අවස්ථාවෙත් Tamanට එන ඒ කියන්නේ මේ ප්‍රශ්න මේ බාහිරින් එන මේ ගැටලු දැන් කියදන් ඇත්තම ගත්තොත් ඇත්තම එක රුපියලක් වියදම් කරපු තැනට අපිට අද වෙනකොට රුපියල් 10ක් විතර වියදම් කරන්න වෙලා තියෙනවා. 10ක්ුණේකින් විතර වැඩිලා තින් සමහර ප්‍රොඩක්ට්ස් වල ඒක ෆස්ට් එක. ඉතින් මාර්ජින් ගැන මම හිතන්නේ ප්‍රොෆිට් එක ගැන මේ වෙලාවට හිතන්නේ මට ඇත්තටම ඕන බිස්නස් එක රන් කරන්න. මොකද ඒත් එක්කම අපිට සමහර විට ප්‍රයිස් ඉන්ක්‍රීස් කරලා චුට්ටක් ඒ කියන්නේ තියෙන මට්ටමට වැඩි වැඩි කරලා අපිට මේ මාර්ජින් සයිම හදා ගන්න පුළුවන්. අමාරුයි කලින් අල්ලගෙන හිටියොත් රට ගොඩක් වෙලාවට ඉස්සරහට සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි. එහෙම නැත්නම් අපේ මිනිස්සු ඒකට ඒ කියන්නේ පුරුදු වෙයි. ඒත් එක්ක ආයිමත් අපිට මාර්ජින්ස් ගැන හිතන්න පුළුවන්. ඒ ඉතින් මට කියන්න තියෙන විශේෂයෙන් එන්න ගැටලු. මොන ප්‍රශ්න ආවත් තමන් පටන් ගත්ත දේ අතාරින්න එපා. මාරුවෙන් හරි එක අල්ලගෙන යන්න. ඒක කවදාහරි දවසක ඔයගලන්ට ලොකු ජයග්‍රහණයක් ගෙනාලා දෙයි. අවසාන වශයෙන් අලුතින් තම සුව නිෂ්පාදන හඳුන්වා දෙමින් නව වෘත්තීමය ගමනක් ඇරඹීමට බලාපොරොත්තු වෙන තරුණ තරුණියන් වෙනුවෙන් ඔබට දිය හැකි පණිවිඩය කුමක්ද? කියන කෙනෙක් ලොත ඔලම නාම හරියක් තමන්ගේ නිෂ්පාදන අදහසක් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරනවා. ඒ පටන් ගන්න ගැම්මෙම ඒක කරගෙන යන්න සමාජයෙන් තමන්ගේ පවුලේ අයගෙන් සමහරට යාළුවන්ගෙන් ඒ යෝගලන්ට يعني ඔගොල්ලෝ ඩිස්ක්‍රයිබ් වෙන දේවල් ඔගොල්ලන්ට කියාවි ඔගොල්ලන් ඩිමොටිවේට් වෙන දේවල් ඔගොල්ලන්ට කියාවි ඒ දේවල් වල පොඩි හිතන්න යන්න එපා. මොකද තමන්ගේ ගැන තමන්ට ආත්ම විශ්වාසය තියෙනවා නම් තමන්ට තමා විශ්වාසය නම් තමන් අද්දපු ප්‍රොඩක්ට් එක ගැන තමන්ට විශ්වාසය නම් අනිවාර්යයෙන්ම ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට අප් ඇන්ඩ් ඩවුන්ස් තියෙන ඕන බිස්නස් එක අප් ඇන්ඩ් ඩවුන්ස් තියෙන සමහරට සමහර අය බිස්නස් වල මම කියලා තියෙන සමහරුන්ගේ ජීවිතවල ඒක ලොකු මුදලක් ඉන්වෙස්ට් කරන අන්තිමට ඒක රුපියලක්වත් නැතු ඒගොල්ලගේ බිස්නස් අතහැරලා දාලා ගිහුවා ඉන්නවා. ඒත් එක්ක අන්තිම අඩියට වැටලා ආයිම නැගිට ගත්තා ඉන්නවා. ඒ හැම දෙයකටම හේතුනේ ඒ මිනිස්සු අන්තිම අඩියට වැටලා තිබුණ නැගිට ගත්ත ඒගොල්ලන්ට තිබිච්චර අප්‍රතිහත දහිරිය ඒගොල්ලන්ගේ තිබිච්ච දැඩි උත්සාහය අදිෂ්ඨානයේ කොටවීම. ඉතින් මට කියන්න තියෙන බිස්නස් එක කලින් පටන් ගන්න කෙනෙක් ඒගලන්ට ඒගල තමන් ඇතරම විශේෂෙම තමන් විශ්වාස කරන තමන්ගේ ඒ ආත්ම විශ්වාසයත් එක්ක එන හැම අභියෝගයකට මේ හැම අවදානමක්ම අභියෝග විදියට අරගෙන ඒ දේවල් වලට මුහුණ දෙන්න. එතකොට ඔයගලන්ට ඇතරම ඔයගලගේ නිෂ්පාදන අදහසක් යථාර්ථයක් කරගෙන ඒ ඔස්සේ ඔයගලගේ දියුණුව ලබා නඟ කරගන්න පුළුවන්. ඒත් සමගින් අපේ Let Them Have Power podcast මාලාවේ පස්වන වැඩසටහන මෙලෙස නිමාවටපත් වෙනවා.
බොහෝමත්ම ස්තුතියි අද අපත් සමග කතා බහට එක් වුණ හිමාලි සුරවීර මෙනවියට ඔබතුමියගේ සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ට ස්තුතියි ගොඩක් මේ අවස්ථාව ලබා දෙනත් මම හිතනවා මේ කතා කරපේ ඔයගොල්ලෝ කවුරුම හරි කෙනෙක් මම මේ කියපු චුටිම හරි දෙයකින් තමගේ ජීවිතේ යම් කිසි දෙයක් උත්තර ගන්නවා නම් ඒක අතර බලන්නට ලොකු සතුටක් ඔයගොල්ලන්ටත් එහෙනම් ගොඩක් ස්තුතියි ඉතින් නැවත දවසක මෙවන් තවත් විශේෂ කාන්තා චරිතයක් සමග ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් අපි අදට ඔබෙන් සමු ගන්නවා සුබ දවසක්